සුබ මධ්‍යහනක් කයිටින් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩල මත ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත විදුහලේ අත්බෝම්බ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට දේශපාලනඥයෙකු ගැනත් පරීක්ෂණ මුංගට ආනයනය නතර කිරීමට පියවර ඖෂධ හිඟය කඩිනමින් අවසන් කරන බවට සුව ඇමතිගෙන් සහතිකයක් රිය අනතුරු හතරකින් තුන් දිනකු මියගොස් 17කට තුවාල කත්මන්ඩු නුවර බෝම්බ පිපිරවූ නවයක් අත්අඩංගුවට ලෝක කුසලාන දෙවන පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් පාලින්දනූර දික්හේන කණිටු විදුහල අසල අත්බෝම්බ පාර්සලයක් තබා රටපුරා පාසල්වල බිය ඇති කිරීම සඳහාගත් කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ බවට සැකකිරීම තවත් පුද්ගලයෙකු වෙඩි බෙහෙත්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැඩිගල්ල ජනපදයේ පදිංචි 31 හැවිරිදි අයෙක් ඔහු දික්හේන විදුහලේ අත්බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයාගේ සහෝදරයෙකු දවනවා සැකකරු කොළඹ අපරාධ කොට්ටාසය බහරේ රදවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ පාලින්දනුවර දික්හේන කණිටු විදුහල අසල අත්බොම්බ පාර්සලයක් තබා රට පුරා පාසල්වල බිය ඇති කිරීම සඳහාගත් කඩාකප්පල්කාරී ක්‍රියාව පිටුපස එම පළාතේ දේශපාලනඥයෙකුගේ සම්බන්ධතාවක් තිබෙන බව ආරක්ෂකංශ මේවන විට හෙළි කරගෙන තිබෙනවා අදාළ බෝම්බ පාර්සලය පාසලේ තබා ඇත්තේ ප්‍රදේශයේ පාසල්වලට ආරක්ෂක තර්ජනයක් ඇති බවට මාධ්‍ය හරහා ප්‍රචාරයක් යවමින් සියලු පාසල් වසා දැමීම අරමුණු කරගෙන බව මේවන විට හෙළි වී තිබෙනවා අදාළ බෝම්බ පාර්සලයේ තැබූ බවට විශ්වාස කරන සැකකරු ප්‍රදේශයේ මිනිමැරුම් මතළු අපරාධ රැසකට සම්බන්ධයක් වන අතර ඔහු සහ පාසලේ මුරකරු අතරංගුවටගෙන විමර්ශන කටයුතු සිදු කරනවා පාසලේ බෝම්බ ඇති බවත් ඒ හේතුවෙන් ප්‍රදේශයේ පාසල් වසා ඇති බවට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අසත්‍ය ප්‍රචාරය කළ පුද්ගලයන් අතරංගුවට ගැනීමටද පොලිසිය මෙවන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා අදාළ කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කළ සැකකරු පාසලට පිටුපසින් නිවසක පදිංචි කරුවෙකු වන අතර බෝම්බ පාර්සලයේ තැබීමෙන් පසු යතුරු පැදියකින් පලා කොස් ඇති බවට පොලිසිය සැක කරනවා කඩාකප්පල් ක්‍රියාවට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයා අදාළ දේශපාලඥයා සමග ඇති සමීප සම්බන්ධතාව මත අත්බෝම්බ පාර්සලය එම ස්ථානයේ තබන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ ඖෂධ හිඟය කඩිනමින් අවසන් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා පසුගිය වසර අවසාන භාගයේ පැවති දේශපාලන අර්බුදයේ හේතුවෙන් ඖෂධ වර්ග 216ක හිඟයක් නිර්මාණය වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ ඖෂධ හිඟයකින් තොරව රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැතුණා එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ඇතැම් ඖෂධ තවමත් රෝහල්වලට සැපීමට නොහැකි තත්ත්වයක් මතුවෙද්දී දේශපාලන අර්බුදයේ පැවති සමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බවයි එම කාලය තුල කිසිදු ටෙන්ඩරයක් ක්‍රියාත්මක නොවු බවත් ඖෂධ ආනයනයක් සිදු නොවු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පාස්කුරිදා තස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අදහස් පළ කළා. ඒ ITN News Morning වැඩසටහනට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින්. හොඳයි අමතුමනි මේ දවස්වල මේ පාර්ලිමේන්තුව අපිට විශ්වාස භංග සහ මේ තේරීම් කාරක සභා ආදී දේවල් ගැන කතන්දර ඇහෙනවා මේ අපි හිතුවා ඔබතුමත් එක්ක නිරාකරණය කරගන්න මොකද්ද මේ තේරීම් කාරක සභා කියලා කියන්නේ අමතුමනි මොකද්ද මේ සභාවේ අරමුණ මේ අත්ත වශයෙන්ම කාලීන ප්‍රශ්නයක් ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්න පාර්ලිමේන්තුවට බලය දීනවා ඉතින් එක්වෙන්දා ඇති වෙච්ච සිද්ධීන් ගැන හොයා බලන්න අතපස් වීම ගැන හොයා බලන්න තේරීම් කාරක සභාවක් පත් කරනවා තේරීම් කාරක සභාවට තිබෙන බලතල මොනවද අමතුමනි කියන්නේ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් කරන්න පුළුවන් වැරදුනේ කොතනද කියලා සඳහන් කරන්න පුළුවන් අලුත් දීති රීති අවශ්‍ය නම් නීති රීති ගේන්න කියලා නිර්දේශ කරන්න පුළුවන් නිර්දේශ ඉදිරිපත් කරන්නේ අධිකරණ වෙතද නිර්දේශ ඉදිරිපත් කර නැත්නම් පොදුවේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට ඔව් ඊට පස්සේ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ගන්න හැකියාවක් පවතිනවද නෑ අධිකරණ කටයුතු වලට තේරීම් කාරක සභාවේ වාර්තාවලුව ඒ වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන් පොලිසියට ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය පරීක්ෂණ කරන් දිටුවේ කටයුතු කරන්න කියලා දන්වන්න පුළුවන් අතීතයේ එහෙම තේරීම් කාරක සභාව විසින් ලබා දීපු නිර්දේශ යම්කිසි අධිකරණ පද්ධතියක් කරා හෝ නැත්නම් පොලිසිය විසින් ඒවා ක්‍රියාත්මක කළා දඬුවම් ලබා දුන්න අවස්ථා අපේ රටේ තිබෙනවද මේ අපහුගේ කාල තුනේ ඇයි ඉතින් අත්තම මේ ආගන්තුක සිද්ධියේ බැඳුම් කරේ ප්‍රබ්ලම් නිර්දේශන මා දීලා තියෙනවා ඒ නිර්දේශ දැන් ගන්න තියෙනවා
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වෙන්නේ නැහැ කියලා ඔවුන් ප්‍රකාශ කර සිටියා. ඒතර ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු විතරයි මේ තේරීම් කාරක සභාවේ සිටින්නේ. ඒ වගේම කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයත් දැන් තේරීම් කාරක සභාවෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ සමගත්ත මේ තේරීම් කාරක සභාවේ විනිවිදභාවය සම්බන්ධයෙන් අපක්ෂපාතිභාවය සම්බන්ධයෙන් සැකයක් තියෙනවා නේද සභානායකතුමනි? ඒගොල්ලෝ බොළු ජම පාර්ලිමේන්තුවේදීත් පාර්ලිමේන්තුවේ පිටත් කිව්වා බලවත් සාක්ෂි දෙනවා කියලා නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා. ඉතින් අපි එයාට අවස්ථාවක් දෙනවා ඒ සාක්ෂි ඉදිරිපත් කරන්න. जायल मावत गम तिहगुड सह मातलयान प्रदेश वलदी मेम रे अनतुरु सिद्वति बिन्ने मेम रे अनतुरु वलिन पुद्कलयान दाहत दिन कूतुवाल पाति बिन्वा මේ අතර ජයල දකුණු නිවන්තම ප්‍රදේශයේ සිදු රිය අනතුරකින් 8 දිනක තුවාල බාති වෙනවා. තුවාල කරුවන් රාගම රෝහලටයි ඇතුළත් කිරීමේ ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකට ඉඩ දීමට යමේදී වෑන් රථයකුයි අනතුරට පත් උනේ. තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ 8 දිනකෝයි. පාස්කුරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ නිර්මාණය වූ අර්බුදකාරී තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකි වූ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. රන්මාවත් යටතේ කෑගල්ල අඳුරාපොත මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට එක් පෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ගලිගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සුරේෂ් සෝමදාස මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ගෝලීය ත්‍රස්තවාදය ඇමරිකාවේ ඉංගලන්තයේ පැරිසියේ ජර්මනියේ තාමත් මාස ගාණක් අවුරුදු ගාණක් ගිහිල්ලා තාම සම්පූර්ණයෙන් පාලන කරලා නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ මේ සිදුවෙච්ච සිදුවීම් වලින් පසුව සාර්ථකව වැටලීම් කරපු නිසා ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි පූර්ණ බලය දීලා එයාලට මේ මෙහෙයුම් ටික කරන්න ඉඩ දීපු නිසා සති දෙකක් ඇතුළත මේ ත්‍රස්තවාදී කල්ලිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඒ අත්අඩංගුවට ගන්න ඕනේ අල්ල ගන්නයි කලමනාකරණය කරන්නයි අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේක ලොකු ජයග්‍රහණයක්. ශ්‍රී ලංකන් එයාලයින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ ලබන ජුනි 30 වෙනිදා දක්වායි. ඇතැම් දේශපාලඥයින් බොරදියේ මාළුබාමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ අනිකා දිහා දැන් වෛරෙන් සැකෙන් කුතුහලෙන් බලන්න කියන්නේ කවුද අපිට? දේශපාලනේ. දේශපාලකයෝ අද දේශපාලනය කරන්නේ බොරදියේ මාළුබානෙක. ඊළඟ ජනාධිපති වරණයට ප්‍රතිපත්ති කියලා, වැඩපිළිවෙල කියලා, සලස්ම කියලා, රට හදන හැටි කියලා, රටේ ආර්ථිකය හදන හැටි කියලා ඉස්සරහට එන්න බැරි අය. එහෙම කියන්න දෙයක් නැති අය පහසු පාරක් හොයනවා ජාතිවාදී ආගම පාවිච්චි කරලා මිනිස්සු බිලිබා ගන්න. මිනිස්සු බිලිබා ගන්න කලින් දැන් මේ දේශපාලනය බිලිබා ගන්න හදනවා පාර්ලිමේන්තු. ඒකට දැන් ජාතිවාදය ගෙනල්ලා තියෙනවා. අද මේ මුළු සමාජයේ අපි මිනිස්සු හැටියට මුළු සමාජයේම මිනිස්සු මං කියන්නේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ભેදයකින් තොරව මේ පාර්ලිමේන්තුව වටදාලා කියන්න ඕන කතාවක් තියෙනවා. මතවාද කියන ඒවා ආයුධ වලට වඩා භයානකයි. මාතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වුවේ මහතා ඇතැම් මාත්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. වචන වලින් මිනිසු මරන්න පුළුවන් කියලා පහුගිය දවස් ටිකේ ඔප්පු වෙමින් තියෙනවා. මොකද අකුරු වලින් වචන වලින් මිනිහ මරන්න පුළුවන් කියලා ජනමාධ්‍ය ඔප්පු කරමින් තියෙනවා. හැබැයි අද මාධ්‍ය දේශපාලනය කරමින් ඉන්නවා. දේශපාලනය කරන මාධ්‍යපත් වෙලා තියෙනවා. අපිට මේ මහතුරුන්ගෙන් ඉල්ලන දේ කරුණා කළා ඔබේ මාධ්‍ය ආයතන වල නමින් හරි ගමන් නැහැ පක්ෂයක් හදාගන්න. එතකොට ඔබට කැමති පිරිසක් ඒකේ ඉඳී ජනදායකයෝ හැටියට පාක්ෂිකයෝ හිතවත්ව හැටියට වැලිමඬ මිරහවත්ත මල්පොත බහුකාර්ය ගොඩනැගිල්ල අසලින් වැටි ඇති මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. ගම්පෙරළිය කන්නම් සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ. මාර්ගයේ අබලන් වීම නිසා ප්‍රදේශයේ විශාල පිරිසක් පීඩාවට පත්ව සිටියා. විශේෂයෙන් ගොවින්ගේ කෘෂි අස්වනු ප්‍රවාහනය කිරීමට නොහැකි වීම ඊට හේතුවයි. මේ වැඩපිළිවෙල බොහොම සාර්ථක වැඩපිළිවෙලක්. මෙතෙක් ගම ඇතුලේ සංවර්ධන නොවිච්ච මාර්ග විශාල සංවර්ධනයක් සිදුමින් පවතිනවා. ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු රවීන්ද්‍ර සමරවීර මැතිතුමාටත් අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ගම්වාසීන් හැටියට සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් හැටියට අප ගම්මානවලට විශාල මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට එවලා තියෙනවා. ඒ මාර්ගයේ කෘෂි කාර්මික කටයුතු වලට බෙහෙවින් උපයෝගෙන මාර්ගයක්. ඒකෙන් විශාල සෙතක් ගොවින්ද සැලසෙනවා. මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වාගේ ව්‍යාපෘති ගෙනල්ලා අපේ ගම රට සංවර්ධනය කිරීම පිළිබඳව අපේ ගරු අගමැතිතුමාට හා අපේ රවීන්ද්‍ර මුංගැට ආනයනය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නතර කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කරනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 15000ක මුං වගා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වාර ඉංජිනේරුවරුන් සමග පැවති සාකච්ඡාවකදී මුංගට ලේසියෙන් වවන්න පුළුවන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාපාර ගණනාවක අක්කර 15000ක් මුංගට වගා කරන්න දැන් ලෑස්ති කරලා තියෙනවා. ඒ මුංගට ටික වගා කරොත් රටට අවශ්‍ය මුංගට ටික අපිට මේ හදා ගන්න පුළුවන් ආයේ ගෙන්නන්න ඕනේ නැහැ. ඊයා වුරුද්දෙන් මෙට්‍රික් ටොන් 10000ක් පිටරටින් ගෙනලා තියෙනවා මුංගට. එimhe වැඩසටහනක් හදනවා වගා කරන්න පුළුවන් බිම් ප්‍රමාණය කොහොමද වගාවට යොදව ගන්න හැටි. ඒ අස්වැන්න කොහොමද අපි අලවි කරගන්න ක්‍රමවේදේ. මගේ බලාපොරොත්තුව තියෙන්නේ කෘෂිකර්ම ඇමතිවරයා හැටියටත් ආපහු අපිට රටේ වවන්න පුළුවන් භෝග කොහොම හරි ගේන එක නවත්ත ගන්න. දැන් අපි මේ සැරේ ඉඳලා රට ගජු ගෙන්නීම නවත්තන දැන් අපි ජනවාරි වල පටන් ගත්තා උතුරු නැගෙනහිර පළාත් වල සාමාන්‍ය මෙට්‍රික් ටොන් 10000ක් විතර ගේනවා රට ගජු. අපි දැන් ලෝක බැංකුව ආධාර වැඩසටහනක් යටතේ යාපනයේ දිස්ත්‍රික්කයේ මුලතිව් කෙලිනොච්චි ඒ දිස්ත්‍රික්ක 3-4ෙම මේ සැරේ දාලා තියෙනවා රට ගජු අක්කර 2000කට වැඩි. එතකොට ඒ අස්වැන්න ආවොත් හම්බන්තොටත් මොනරාගලත් උතුරෙත් රටකජු අස්වැන්න ආවොත් අපිට මේ මෙට්‍රික් ටොන් 1000ක් ආපහු ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සූර්යවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අත්නොමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදු ඇති බවට සූර්යවැව සතිපොලේ වෙළඳ ප්‍රජාව චෝදනා කරනවා. රුපියල් මිලියන 100ක මුදල් වැය කරමින් නවීකරණය කෙරුණු මෙම සතිපොල පසුගියදා යළි විවෘත කෙරුණා. වසර ගණනාවක සිට තමන් වෙළඳාමේ යෙදුණු ස්ථාන වැඩි මුදලකට වෙනත් පිරිසකට ලබා දී ඇති බවයි වෙළඳ ප්‍රජාව පවසන්නේ. එමෙන්න තමන්ට වෙළඳාම කිරීමට තිබූ ඉඩකඩ ප්‍රමාණයද අඩුවීම හේතුවෙන් අපහසුතා රැසකට මුහුණ පා ඇති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු අත්නොමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වයේ උද්ගත වෙති බවයි එම ජනතාව පවසන්නේ. දැන් අවුරුදු 30ක් වෙනවා මම මේ බුලත්රින් ගුණගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ මට දැන් ඒ අඩි 13න් තියෙන මට අඩි 10යි. මගේ දුවා ලෙඩෙක්. ඒ අයින් මම දැන් අඩි 13 මරු තියන් හිටිය දැන් ඒ අඩි 13වත් අපිට නැහැ. මොකද මේ කරපු අසාධාරණේ. පාස්කු ඉරිදා එළවු ත්‍රස්ත ප්‍රහාරයට 1994 වසරේ සිට මේ දක්වා පැවති සියලු රජයන් වගකිව යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා. අන්තවාදී බිරිසක් 21 වෙනිදා පාර දීලා මේ රට විනාශ කරලා දැම්මා. ඒක අපි වගකීම කෙලින්ම 94 සිට අද දක්වා තිබිච්ච ආණ්ඩුවට අපි පෑදීලා ලෙස කියලා දෙනවා. මේක වගකීම ඒගොල්ලෝ බාර ගන්න ඕනේ කියන එක. කිසිම ප්‍රශ්නයක් නැතුව රට දිනනවා. හැම එක්කේනම එක්කව වෙනවා, චර්ච් එකට උදව් කරන්න යනවා, බලනවා, එහෙම දෙම වෙනවා. හැබැයි මේ වැඩපිළිවෙල එහෙම වෙනකොට තව පිරිසක් සූදානම් වෙනවා රට ගිනි තියන්න. මේ පිරිස තමයි 1915 සිංහල මුස්ලිම් කෝලාලයක් ඇති වුණයි ඒක අපි 2015 සමරනවා කියපුවද වීර්යය. දැන් මේ පිරිසට 2015 ආණ්ඩුව මාරුවත් එක්ක ඒගොල්ලන්ට ඒක කරන්න බැරි වුණා. මේ ඒගොල්ලන් අවස්ථාව බලාගෙන හිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීමේ හා රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ඉතාලියේදී පැවැත්ුණා. ඉතාලියේ සේවා මුක්ත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සංගමයයි මෙම වැඩසටහන සංවිධානය කළේ. මෙය අර්ථයේ ලේදන් දීමේ කඳවුරක් මිලානෝ නුවර ශාන්ත රෆායෙල් රෝහලේදී පැවැත්ුණා. මිලානෝ ධර්ම නිකේතන විහාරස්ථානයේ මේ සඳහා විශේෂ අනුග්‍රහයක් දැක්වුවා. මේජර් දීපල් බණ්ඩාර ඇතුළු ශ්‍රී ලාංකිකයන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මිලානෝවින් සියලුම ජනතාවගේ සහභාගීත්වයෙන් ලේදන් දීමේ පින්කමක් අපි කරනවා. පහුගිය දිනවල මිලිත ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය අපේ ඒ කිතුණු භක්තිකයවනුනුත් අපේ විරෝධාර රණවිරුවවනුනුත් සෙත්පතත් ලේදන් දීමේ පින්කම අපි ඉතා සාර්ථක අපිට කරගන්න අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ මිලානෝ ඉන්න සියලුම ජනතාවට ලේදන් දීමේ වැඩසටහනට සහභාගී වුණා. ඒ සියලුම දෙනාට අපේ භක්තියාදරය සේවා මුක්ත රණවිරුවන් වෙනුවෙන් මේ අවස්ථාවේ පිරිනමනවා. ආගමික සහජීවනයේ නැති කිරීමට කටයුතු කරන්නේ ඇතැම් දේශපාලඥයින් බව අවධාරණය කෙරුණා. පූනාව මුස්ලිම් හල්මිල්ලාව ගම්මානයේ අල් මනාරුල් හුදා මස්ජිද් පල්ලියේ පැවති සර්ව ආගමික සහජීවනයේ උදෙසා පැවති ඉෆ්තාර් උත්සවයකදී මේ බව අවධාරණය කෙරුණේ. මේ සහජීවනයේ කියන වචනය බොහොම පහත් විදිහට තමයි අපේ රටේ පහුගිය කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වුණේ. අද අපිට සහජීවනයක් ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නිර්මාණය වුණේ මේ සහජීවනයේ කියන මාතෘකාව ඉතාමත් පහත් විදිහට මේක ගණිකා වෘතියේ යොදවපු තත්ත්වයට පත් කරපු නිසා.
දේශපාලඥයෝ කවුරුත් එකයි. ඒක මේ පක්ෂ ભેදයක් මං කියන්නේ. පොදුවේ සමස්තයේ හැඩියට මේ රටේ සාමාන්‍ය මිනිස්සු හැඩියට සහ ආගමික නායක හැඩියට සමාන අපිත් වගේ කියන්නේ. සහජීවනයේ බෞද්ධයෝ තුල හොමුණවටත් වැඩිය ඉතිහාසය පුරාම තිබ්බා. අපි වෙසක් කූඩුවක් බැඳා කියලා ස්වාමින් වහන්සේලාව අපේ දේවස්ථානයට ආරාධනා කරා පෙමිණියා කියලා සහජීවනය ඇති කරන්න බෑ. ඇත්තටම සහජීවනය කිව්වොත් අපේ හැසිරෙන හැටියෙන් තමයි ඒක හෙලිදරව් වෙන්නේ. ඒ නිසා විතෙන් විත නබිතුමා මේ ಜಾති ભેදයට හෝ ආගම් ભેදයට භාෂා ભેදයට ඉඩ තිබෙන්නේ නැහැ. ඒක ඇත්ත. නමුත් ඉස්ලාම් ආගමගෙන අඩුපාඩුවක් වෙනවා නම් ඒක අපි බාර ගන්න ඕනයි අඩුපාඩු තියෙන අපෙන්. අපේ හම් වෙච්ච අයට මම කිව්වේ මේ රටේ සැබෑටම බෞද්ධ ආගම අදහන බෞද්ධයෝ නිසා ක්‍රිස්තියානි කතෝලික ආගම අවංකව අදහන ඒ භක්තිකයෝ නිසා ඉස්ලාම් දහම හරියට අදහන ඒ භක්තිකයොත් නිසා Hindu ආගම හරියට අදහන ඒ භක්තිකයොත් නිසා තමයි මේ රට ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා මම ප්‍රකාශ කරයි අය. ඒ නිසා මේ දහම හරියට රැගෙන මේ භූමියේ කවදාකවත් කාටවත් මේක යටත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. රටේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් වියලි කලාපයේ ආරම්භ කර ඇති පානීය ජල ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 4000ක මුදලක් රජය වෙන් කර තිබෙනවා. ජල ව්‍යාපෘති 22ක් මේ යටතේ ආරම්භ කිරීමට නියමිතයි. එහි පළමු ව්‍යාපෘතිය නොච්චියාගම කොකුන්නෑව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණේ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එම ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 100ක්. මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ වතුර ප්‍රශ්නය විසඳීම සඳහා මේ වෙනකොට අපි ආරෝ ප්ලාන්ට් යටතේ ජලය ලබා දීමේ වැඩසටහන් විශාල සංඛ්‍යාවක් පෙළගස්සලා තියෙනවා. සමස්තයක් හැටියට ගත්තහම පළවෙනි අදියර වෙනුවෙන් ලක්ෂ 4000ක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම පානීය ජලය වෙනුවෙන් ලක්ෂ 610ක් අපි වෙන් කරලා තියෙනවා. ගම්පිරලිය ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ස්ථිර වහල නොමැත නිවාස සඳහා ආධාර මුදල් ලබා දීම දිවයිනපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සිදු කරනවා. ඒ යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 100ක් වෙත ආධාර මුදල් පිරිනැමුනේ රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරු මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්වයි මෙම ආධාර මුදල් ලබා දෙන්නේ. ගම්පෙරළිය ඉතාමත්ම සාර්ථක ක්‍රියාත්මක වෙනවා. මොකද ඒක පල්ලෙහා තලයේ ඉන්න මිනිස්සුන්ට තමයි ඒක ප්‍රතිලාභ ලැබෙන්නේ. ඒක නිසා මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ගම්පෙරළිය ක්‍රියාත්මක වීම ඇත්තටම සතුටුදායකයි. ගම්පා ප්‍රදේශයේ තද්දත් වෙනකොටත් ඉතින් නිවාසලාභීන් 60 දෙනෙකුට වාහලේ කඩලා තිබිච්ච ගෙවල් හදන්න සල්ලි දුන්නා. ඒ වගේම පන්සල්, පල්ලි මේ වගේ පොදු ස්ථාන නඩත්තු කිරීම, පාරවල් හදන්න සල්ලි වෙන් කරලා තියෙනවා. ගම්පිරලිය සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව අතුරුගිරිය පෝරේ බක්මීගහ පාර අතුරු මාර්ගය රුපියල් ලක්ෂ 433ක මුදලක් වැය කරමින් සංවර්ධනය කෙරුණා. ඒ ජනතා ඉදිරිපත් කෙරුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් ප්‍රියන්ත පද්දේරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පිරලිය වැඩසටහනෙන් අපගේ පාර සංවර්ධන කර දීම ගැ සම්බන්ධව අපගේ අවංක අධිරි ස්තුතිය රජයටත් පුද කරනවා. යාගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ගම්පෙල්ලිය වැඩසටහන පාර ගල් අතුරා සකස් කරලා දුන්නට. අද රජය අති දැවැන්ත සංවර්ධන විප්ලවයක් කරන වෙලාවේ කඩුවෙල ආසනේ මේ අතුරුගිරිය ප්‍රදේශයේ පෝරේ ගම් ප්‍රදේශයට ශාල මුදල් ප්‍රමාණයක් යොදවලා දැන් නිදහස් මාවතේ ජනතා ඉදිරියට පවරන මොන ප්‍රශ්න තිබුණත් රජය මේ සීළු අභියෝග ජයගෙන ඉදිරියේදී ජනතාවට විශාල සේවාවක් කරන බලාපොරොත්තු වෙන වේගවත් සංවර්ධනයක් සමුත් ඇඹිලිපිටිය පල්ලේපැද්ද ප්‍රදේශය ආශ්‍රිතව ග්‍රාමීය මාර්ග 12ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විදාන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉසඳහා රුපියල් 1 කෝටි 25 ලක්ෂයකට ආසන්න මුදලක් වැය කරනවා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒත් සමගින් අයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk